And now, live at 7. අයිබෝන් ඔබ එක්වන්නේ රාත්‍රී 7 ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. අද ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. MCC ගිවිසුම ගැන මහජන අදහස් විමසීමටයයි. කොරෝනා පැතිර යන චීනයේ වුහාන් නගරයේ සිරවුණු ශ්‍රී ලාංකික සිසුන් ගුවනින් ගෙන ඒම ඇරඹේ. අම්පාරේ දේශපාලන ගැටුමක්. රංජන්ගේ හඬපට පිටවීම ගැන නීතිඥවරුන් පිරිසකගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්. 83 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයට කඩා වැටේ. යෝජිත MCC ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුවපත් කළ විද්වත් කමිටුව එම ගිවිසුම පිළිබඳව මහජන අදහස් විමසීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන පෙබරවාරි 15 වැනිදාට පෙර මහජනතාවගේ අදහස් තැපැලෙන් හෝ විද්‍යුත් පණිවුඩ මගින් එම විද්‍යුත් කමිටුවට යොමු කිරීමට ජනතාවට අවස්ථාව උදා වෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන් 600 දෙනෙකුට පාකිස්තානයේ වැඩිදුර පුහුරුවීම් ලබා දීමට පාකිස්තානු නාවික මාණ්ඩලික ප්‍රධානීවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ අද කැමැත්ත පළ කළා. පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි මහතා අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී දෙරට අතර ආරක්ෂක අංශ ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක පවතින දිගුකාලීන සහයෝගීතාවය සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අවධානය යොමු වුණා. මෙහිදී පාකිස්තානු නාවික මාණ්ඩලික ප්‍රධානීවරයා එකඟතාව පළ කළේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන් 600කට පාකිස්තානයේ වැඩිදුර පුහුණුවීම් ලබා දීමටයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී යුද සමයේදී පාකිස්තානය දැක් වූ සහයෝගය අගය කළ අතර පසුගිය සමයේ ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන්ට පුහුණු අවස්ථා ලබා දීමට පාකිස්තානය කටයුතු කළ ආකාරයද සිහිපත් කළා. 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ලෝ ත්‍රස්ත ආරෙන් පසු පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත පාකිස්තානයට පැමිණීම පිළිබඳවද රියාඩ්මිරාල්වරයා ශ්‍රී ලංකාවට සිය කෘතඥතාව පළ කළා. මේ අතර කටාර් රාජ්‍ය බලශක්ති කටයුතු රාජ්‍ය අමාත්‍ය සාද්බින් චෙරිඩා අල්කාබ් මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ කොළඹදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. දෙරට අතර ඇති යහපත් දේශපාලන සබඳතා පිළිබඳ සඳහන් කළම නියෝජිතයින් විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කළ අතර ආර්ථික හා පරිසර හිතකාමී බලශක්ති විසඳුම් සෙවීමේ අවශ්‍යතාවද ඉස්මතු කළා. මේ අතර කැලණිය සිරිසුමන බෞද්ධ විද්‍යාලයේ ත්‍යාග සහ සාතික්පත් ප්‍රධානෝත්සවය අද පස්වරුවේ නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රංගාලයේදී පැවැත්තුනේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 2019 උසස් පෙළ සිසු ඇගයීම් මුලල අද පස්වරුවේ පැවැත්තුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ත්‍රස්තවාදයේ නිසා ඇති වූ මරණ බිය තුරංකලාට තවත් බියක් මේ රටේ හැමලා තාත්තලට එදා තිබුණා. ඒ බය තමයි තමන්ගේ දරුවට හොඳ පාසලක් ලැබෙයිද කියන එක. හොඳ ජාතික පාසලකට ඇතුළත් කරන්න. ඒ බිය තවමත් සම්පූර්ණයෙන් මේ රටෙන් තුරන් වෙලා නැහැ කියලා අපි දන්නවා. ඒ නිසා දරුවෙක් ඉස්කෝලේකට දාගන්න ගියාම තමයි මේ රටේ ව්‍යාජ ලේඛන හැදෙන්නේ. ඒක දෙමව්පියන්ට දුස් කියන්නත් බෑ. මේ ක්‍රමයේ තියෙනවා නේද? ඒ ක්‍රමය විනාශ කරන්න අපිට ඉදිරි දැක්මක් තියෙනවා. දැන් අපිට තියෙන පාර්ලිමේන්තුව අපේ පාර්ලිමේන්තුවක් නෙවෙයි. ඒ නිසා රටක් ඉදිරියට යන ගමන් මාර්ගයේ මේ කාලය තුළදී අපිට කරන්න වෙලා තියෙන්නේ තම පරිස්සමෙන් අපි බලාපොරොත්තු වෙන මේ தත්ත්වේ විනාශ වෙයි කියලා විනාශ කරලා රටට අවශ්‍ය විදියට අපේ ප්‍රතිපත්තිය එක්ක බොහොම පැහැදිලිව පසුගිය ආණ්ඩුවට වඩා වෙනස් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒකෙදී අධ්‍යාපන ප්‍රතිපත්තිය වේවා අනිකුත් ආර්ථික ප්‍රතිපත්තිය වේවා අපි වෙනස් ආකාරයට බුදු රටේ දේපල අපි විකුණන්නේ නැහැ. විකුණන්න බෑ. අපි බොහොම පැහැදිලිව කියලා දෙනවා මේ රටේ දේපල අනුන්ට අපි විකුණන්නේ නැහැ. නමුත් නව ආයෝජන ගැනීමට අපිට දිය හැකි හැම සහයෝගයක්ම අපි දෙනවා. චීනයේ වුහාන් ප්‍රදේශයේ පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ චීනයට අමතරව තවත් රටවල් කිහිපයකින් මෙම වෛරසය සොයාගෙන ඇති බවයි. මේ අතර චීනයේ රැඳී සිටින මෙරට සිසුන් ගුවන් මගින් රැගෙන ඒම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
චීනයේ වුහාන් ප්‍රදේශයෙන් සොයාගැනෙනු කොරෝනා වෛරසය තවත් ප්‍රදේශ කිහිපයක පැතිර ගොස් තිබෙනවා. විදෙස් වාර්තාවලට අනුව චීනයේ පමණක් පුද්ගලයන් 3000කට පමණ මෙම වෛරසයේ ආසාදනය වී ඇති අතර පුද්ගලයන් 81 දෙනෙක් මේ වන විට මිය ගොස් තිබෙනවා. මෙම වෛරසය බෝ වී ඇත්තේ සර්පයන්ගෙන් බවට මීට පෙර සැකයක් පැවතියා. නවතම වාර්තා අනුව සැකපල කරන්නේ මෙම වෛරසය මුහුදු මත්ස්‍යයන්ගෙන් පැතිර ඇති බවටයි. මේ අනුව වුහාන්හි හූ අනාන් මත්ස්‍යවලද පොලේ සාම්පල් කිහිපයක් පරීක්ෂණ වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා. එලෙස යොමු කළ සාම්පල 585කින් 33කම කොරෝනා වෛරසයේ නියුක්ලීඩ් ඇසිඩ් සංඝටකයේ අඩංගු බවට තහවුරු වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ අතර කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කළා. මෙරටට පැමිණියහොත් ඒ පැතිරියම වැළැක්වීමට කටයුතු ක්‍රියාමාර්ග සහ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවට පැවරී තිබෙනවා. මෙතෙක් ලංකාවේ කොරෝනා වෛරසය ඇඟේ තියනවද නැද්ද කියලා පරීක්ෂා කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ වෙනකොට යම්කිසි කෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී තියෙනවා නම් ඒ තියනවද නැද්ද ඇඟ ඇතුලේ තියෙන කියන එක අපට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. පෙරේදා වෙනකොට තමයි අපිට ඒක ඩිවලොප් කරගෙන ඉවර කරගන්න පුළුවන්කම ලැබුණේ. දැන් හොයාගෙන තියෙන ක්‍රමවේද අනුව ඍජුලෙස හිරුවේදී නිරාවරණය වුණොත් එහෙම අජීවි පෘෂ්ඨයක පැය 48 වගේ කාලයක් ගතොත් මේ වෛරසය විනාශ වෙනවා කියන එකත් එදිනෙදා ගෘහාශ්‍රිතව පාවිච්චි කරන විසබීජ නාශක සියල්ල මගින් මේ වෛරසය විනාශ කරන්න. මේ අතර චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට පැමිණීමට ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ චීනයේ ටියන්ජින් සිට සිසුන් 21 දෙනෙකු අද දහවල් ලංකාවට පිටත්ව ඇති බවයි. කෙසේ වෙතත් වුහාන් ප්‍රාන්තයට ඇතුළු වීමට සහ පිටවීමට පනව ඇති තහනම තවමත් ඉවත් කර නොමැති අතර එහි සිටින ලාංකික සිසුන් දිවයිනට රැගෙනීම සඳහා සාකච්ඡා කරන බවද එම නිවේදනයේ සඳහන්. දිවයිනට පැමිණෙන එම සිසුන් වෛද්‍ය පරීක්ෂාවකට යොමු කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය විදුර වික්‍රමරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. කොරෝනා රෝගය පතිරණ එක වළක්වන්න රජය විසින් මේ කටයුත්ත කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම හෙට අනිද්ද වෙනකොට චීනයේ පැත්තෙනුත් නොඑක් ආකාරයේ මීට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙල කරයි අපි හිතනවා. සමහර වෙලාවට ගුවන් ගමන් සීමා කිරීමත් සිද්ධ වීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. අපි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. පරණක වැඩපිළිවෙල අසාර්ථකයිනේ. අපිට දාම ඩෙංගු මර්ධනය කරගන්න බැරි වෙලා තියෙනවා. H1N1 වෛරසය පැතිරුණා. මේ වගේ දේවල් වලින් අත්දැකීම් අරගෙන අපි අලුත් වැඩපිළිවෙලකට යන්න ඕනේ. හැබැයි දැඩි තීන්දුව තීරණ අරගැනීමේ වැදගත්කම මෙතන තියෙනවා. මේකට මේ පිටරටවල් වල අය කැමති නැති වෙයි. ඒගොල්ල මෙහෙ එන එක නවති. එහෙම බෑ. බැරි වෙලාවත් එක ලෙඩෙක් දෙන්නෙක් හරි හම්බුනොත් අපේ රටින් අපේ ආයෝජන නවති. පිටරටින් එන සංචාරකයෝ නවති. මෙන්න මේ බරපතල තත්ත්වයට යනවා. ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න අපේ රටේ පැතිරෙන්න ගත්තොත් ලෙඩක් ඉතාමත් වේගෙන් පැතිරෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. අපේ රටේ පුංචි රටක් ජනගණත්වය වැඩි, ජනතාව, රජය, වෛද්‍ය ක්ෂේත්‍රය මේ සියලු දෙනා මේකට එකතු වෙලා මේ කටයුත්ත කරන්නට ඕනේ. නඩු භාණ්ඩ බවට පත් වූ රංජන් රාමනායක මහතාගේ හඬපට සමාජයට මුදහැරීම පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ යුක්තිය සුරැකීමේ නීතිඥ එකමුතුව නැමැති නීතිඥ සංවිධානයයි. රංජන් රාමනායක මහතාගේ හඬපට සමාජයට මුදාහැරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පවසමින් යුක්ති සුරැකීමේ නීතිඥ එකමුතුව අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළා. ඔවුන් පවසන්නේ පොලිස් භාරයටගත් මෙම හඬපට මාධ්‍යයට නිකුත් වීම බරපතල කරුණක් බවයි. අද වන විට ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයේ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ජනතාවගේ අධිකරණයේ ස්වාධීනත්වයේ කෙරෙහි තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වෙලා තියෙනවා. මේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ කොතනින්ද? ආරම්භ වන්නේ කරු රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්තරංගොඩට පත්ව අවස්ථාවේ සිට. යම් පුද්ගලෙක් යම් වරදක් සම්බන්ධයෙන් අත්තරංගොඩ ගන්නවා නම් ඒ පුද්ගලයා ඒ වරද සිදු කිරීම සඳහා ප්‍රයෝගී කරගත්තායයි සලකුණු ලබන භාණ්ඩ ප්‍රමාණයක් තිබෙනම් එම භාණ්ඩ පොලිසිය විසින් අත්තරංගොඩගෙන අධිකරණයේ ඉදිරිපත් කරනවා. එම භාණ්ඩ ඉන්පසු විමර්ශනයේ අවසන් වනතුරු හෝ නඩුකරේ අවසන් වනතුරු හෝ අධිකරණයේ විසින් සුදුසු නියෝගයක් දෙනතුරු ඒ භාණ්ඩ අධිකරණයේ තැන්පත් කරනවා. එම නඩු භාණ්ඩ කිසිදු ආකාරකින්වත් අධිකරණයෙන් එළියට සමාජයට මුදාහැරීමක් සිද්ධ විය නොහැකි. නමුත් මේ අවස්ථාවේදී උනේ රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්තරනුඩු ගන්නවා. ඉන් දින කිහිපයකට පසු හඬපටි එළියට එනවා. දැන් මේ සිද්ධ උනේ මොකද්ද? කාගේ උමනාවටද නඩු භාණ්ඩ එළියට එන්නේ? ඔවුන් ලබන වරප්‍රසාදය මොකද්ද? මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුයි. ඒ වගේම ලංකාවේ කුඩු කිලෝ 100 200 අත්තරනුඩු ගන්නවා. ඒවත් එනගේ විදිහට එළියට එනවා.
කවුරුත් කියන්න බෑ ඒව එන්නේ නැහැ මේ විතරේ ඉන්නේ කියලා සාධාරණ සැකයක් තියෙනවා. එවැනි නඩු භාණ්ඩත් මේ වගේ මුදාහැරීමක් කරනවද මේ සම්බන්ධයෙන් සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු විය යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිතුමාට අපි අද පැමිණිලා බාර දෙනවා. බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණන වාර්තාව පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද විවිධ අදහස් පළ කළා. අර වහාරික වාර්තාව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අපේ කාලයේ සිද්ධ වුණා කියන රුපියල් මිලියන 689 වංචා ගැන මාධ්‍ය සැලකිලිමත් වුණා වගේම ඊට වඩා 10-15 ගුණයකින් එහා ඒ සිද්ධ වෙච්ච රුපියල් මිලියන 10,457කට වැඩේ දුන්න රාජපක්ෂ පාලනය පිළිබඳව අජිත් නිවාඩ් කබ්‍රාල්ලගේ කෙරුවාව පිළිබඳව මාධ්‍යවල අවධානය වඩ වඩාත් වැඩියෙන් යොමු කරන්න කියන එක මම මේ අවස්ථාවේදී විශේෂයෙන් කියනවා. මම කතා කරා අජිත් කබ්‍රාල් අපේ හිටපු අධිපතිතුමාට. එතුමා කිව්වා ඕනම පරීක්ෂණයට සූදානම් කියලා කියන්නේ. එතුමා ලිඛිතව දුන්නා බැඳුම් කර වංචා කොමිෂන් සභාවට. ලිඛිතව දුන්නා එතුමාව කැඳවන්න කැඳවලා අපි ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න ඉන්න. හැබැයි කැඳෙව්වේ නැහැ. සාක්ෂි තිබුණා නම් වංචාවක් සිද්ධ කළා තිබුණා නම් අපේ කාටරි හිම දෙයක් තිබුණා නම් අනිවාර්යයෙන්ම සිරගත කරන්න උන් සලසුම් කරනවා. හැබැයි එහෙම දෙයක් ඔවුන්ට අනාවරණය නොවෙච්ච නිසා තමයි පහුගිය අවුරුදු පහේ ඒක එහෙම සිද්ධ වුණේ නැත්තේ. කබ්‍රාල්ට ඒ වගේම හිටපු අර්ජුන් මහේන්ද්‍රම දෙන්නම මේ රටේ නීති ඉදිරියේ මේ රටේ සාධාරණ මේ රටේ අහිංසක මිනිසුන්ට සිද්ධ වෙන්න ඕනේ මේ රටේ මුදල් අවභාවිත එහෙම නැත්නම් හොරකම් කිරීම සම්බන්ධ. ඒ නිසා මේකෙන් එලියට බහැලා යන්න බෑ. පසුගිය රජයේ විශාල පිරිසක් මේකට සම්බන්ධයක් කියන එක ඉතාම පැහැදිලි. මෙව යටපත් කරන්න තමයි පරණ දේවල් ඇදගෙන දඟලන්නේ. අපි කියන්නේ මේකයි අපේන් හරි ඒ පැත්තෙන් හරි වරදක් වෙලා තියෙනවා නම් ඒ සියල්ලටම දඬුවම් දිය යුතුයි. වෝහාරික විගණන වාර්තාව තුලින් නිර්මාණය වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට දැනගන්න ඕන සත්‍ය කාරණා ටික. අපි අහනවා වෝහාරික විගණන වාර්තාවේ වැඩි බර තියෙන්නේ කොහාටද? කවුද මේ වෝහාරික විගණනය පවත්වන්නේ? ඔබ පුදුම වේ යහුව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් බැහැරව ගිහිල්ලා විදේශීය කණ්ඩායමක් විසින් මේ වෝහාරික විගණනය සිදු කරනවා. ඒ වෝහාරික විගණනය තුළ ඔවුන් සිදු කරපු මහා බරපතල වංචාව හැර අනික් සියල්ල විගණනය කරන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කළා තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන දැන් තියෙන තොරතුරු. පොලිසියට එල්ලවන විවිධ අතපෙවීම් හේතුවෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී ජනතාවට ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව නීතිඥයින් පෙන්වා දෙනවා. ඔවුන් මේ බව සඳහන් කළේ අද යා යුතු මඟ වෙනුවෙන් අදහස් දක්වමින්. රටක් දියුණු වෙන්න ඕන නම් රටක සාමයේ උදා වෙන්න ඕන නම් නීතිය තරාතිර නොබලා ක්‍රියාත්මක විය යුතුයි. නීතිය එක්කෙනෙකුට එක විදිහටයි තවත් කෙනෙකුට තව විදිහටයි ක්‍රියාත්මක වෙන අවස්ථාවේ තමයි මිනිස් කලකිරීම මෙතුවලා මිනිස්සු නීතිය උන්ගේ අතට අරගෙන අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්න පෙළඹෙන්නේ. පොලිසිය තමයි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානම ආයතන. මහජනතාවට ඒ වගේ වෙච්ච අසාධාරණ සම්බන්ධයෙන් පෙමිනිල්ල කරලා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් දේශපාලනයකින් බාධාවක් තියෙනවනම් ඒක සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි. ඒ සඳහා ඉහළ නිලධාරීන් සිට යම් නිරීක්ෂණයක් කරන්න ඕනේ, යම් පාලනයක් කරන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් උඩ ඉඳලා එන්න ඕනේ, ඉහළ පෙළ ඉඳලා එන්න ඕනේ. තරාතිර නොබලා ක්‍රියාත්මක විය යුත්තේ පමණයි මිනිසුන්ට නීතිය කරෙහි, පොලිසිය කරෙහි, අධිකරණය කරෙහි විශ්වාසයක් ඇති වෙන්නේ. සාමාන්‍ය මිනිසුන්ට නීතිය සම්බන්ධයෙන් විශ්වාසයක් තිබුණේ මේ හඬපට සිද්ධිය සමග ඒක ලොකු විදියට කඩාවැටීමක් සිද්ධ වෙලා තියෙනවා. නීතිය ස්වාධිපත්‍ය කියන එක කාටත් තියෙන්න ඕනේ. ඒක දේශපාලඥයද පුරවැසියද කවුද කියන කතාව නෙමෙයි. ඒක ස්වාධීනව පවතින්න ඕන. දේශපාලන විශේෂයෙන්ම දේශපාලඥයෝ මේ අත්දැකීම ඉතාමත්ම වැරදි. විශේෂයෙන්ම පෞසුගේ සිද්ධිත් එක බලපුවා. පොලිසියේ රාජකාරිය විසින් කරන හැරෙන්න ඊළඟ විඳිතය සම්බන්ධෙමුත් පොලිසිය මීට වඩා සාධාරණ හිතන්න ඕනේ. එතකොට දැන් වෙලා තියෙන්නේ පොලිසිය විවිධ බලපෑම් වලට යටත්ව ඒ අවශ්‍යතාවය තියෙන මිනිසුන්ගේ අවශ්‍යතාවයන්ව ක්‍රියාත්මක කරන හැරෙන්න ස්වාධීනව නිසි පරීක්ෂණ කරමින් මේ කාරණාව කෙරෙන්නේ නැහැ කියන එක තමයි බහුතර මතය වෙලා තියෙන්නේ. තවසෙම්ම නීත්‍ය සත්‍යමත් වෙනවා කියන්නේ පුරවැසියාගේ ආරක්ෂාව. පුරවැසියාව ආරක්ෂා වෙනවා කියන්නේ රටේ ආරක්ෂාව. හඬපට පෞද්ගලිකත්වයේ මේ හෙළිවීම තුළ ඒ පිරිසට විශාල එකක් සමාජය තුළ පෞල් සංස්ථාව තුළ විවිධ ආකාරයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. කීර්ති පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අත්වශ්‍යම මෙවැනිව පාලනය කිරීම සඳහා නීත්‍ය සක්නිමත් කරන්න ඕන. අපහාසාත්මක නඩු කර ඇරෙන්න මන්නම් හිතන්නේ නීතිය ප්‍රතිපාදනය නැහැ. ඒ නිසා සමාජවලට හොඳ ආකල්ප සමාජට මේ මෙවැනි දේවල් නිසා වෙනස් වෙන්න ඉඩ කඩ තියෙනවා. මේ අත්වශ්‍යම පාලන
ක්‍රියාත්මක කරන්න නීති හැදෙන්න ඕන. ඇත්තට ජනතාවගේ ආරක්ෂාවට අදාළව රජයේ විසින් සියලුම නීති සම්මත කරගෙන තියෙනවා. ඒ නීතිය ජනතාව නොදැනුවත්. නැත්තම් තමන් නීතිය දැනගෙන ගියා නම් පොලිසිය ওই විදිහට හැසිරෙන්නේ නැහැ. නීතියක් නැත්තම් රටක් නැහැ. නීතිය තිබේ යුතුය ඔකොඩ මේ ඉස්සෙල්ලා. දැන් අපි වෙන මේක අපේ රටට විතරක් ආවෙනික වූ දෙයක් නෙමෙයි. දැන් පිට රටත් එක්ක දැන් අපි මේ තත්වයට ඉන්නට හේතුව එක එක අත්පැවීම. නීතිය ක්‍රියාත්මක කිරීමේ තත්වයේ ඉහළ තත්වයේ තියෙනවා නම් කොයි මොහොතකවත් මේ රටේ නර්ග තත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම නීතිය 100ට 100ක් ක්‍රියාත්මක විය යුතු සියලු දෙනාට සමානව. එකම දේශපාලන පක්ෂයක ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දර්ශන අප වෙත ලැබී තිබෙනවා. මේ ගැටුම ඊයේ සිදු වී තිබුණේ අම්පාර මහඔය ප්‍රදේශයේදී. මැතිවරණ උණුසුම ඉහළ යාමත් සමග එකම පක්ෂයේ ආධාරකරුවන් අතරද ගැටුම් ඇතිවන අවස්ථා වාර්තා වන අතර මීට ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ අම්පාර මහඔය ප්‍රදේශයෙන්. කෙසේ වෙතත් මෙම දර්ශනවල දැක්වෙන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඊයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මං කේන්ති වෙලා කෑ ගැහුවා ඇත්ත. ඇයි? එකක් අපි අමාරුවෙන් ගොඩනගත්ත දේශපාලන ව්‍යාපාරයක් කොහෙද ඉන්න? නමක් කමක් ඇඩ්‍රස් එකක් දන්න තියෙන්නේ කියලා මේ අම්පාර විනාශ කරන්න දෙන්න මට පුළුවන් කමක් නැහැ. අපි කාටවත් පහර දෙන්න කැමති මිනිස්සු නෙමෙයි. හැබැයි අයුතු සහගත දේවල් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මට සිද්ධ වෙනවා එකට මැරියක් වෙන්න. අපේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අපේ පක්ෂේ කීර්තිනාමයට හානි කරන ඔහුගේ ඒ දේශපාලන තක්කඩිකමට විරුද්ධව තමයි මම පෙනී සිටින්නේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් පාර්ශවයේ දිස්ත්‍රික් සංවිධායක රුෂාන් මාලින්ද මහතා පැවසුවේ ප්‍රහාරයෙන් තම ආධාරකරුවෙකු තුවාල ලබා ඇති බවයි. මේ වෙද්දි කිසිම පුද්ගලයෙකුට කිසිම පක්ෂයකට මේ කියන ඇමතිවරයාගෙන් පිටින් අම්පාර වැඩ කරන්න බැහැ. කෙසේ වෙතත් මහඔය පොලිසිය මැදිහත් වී මෙම ගැටුම සමතයකට පත් කර තිබෙනවා. විල්පත්තු රක්ෂිතට අයත් වනරක්ෂිතවල නීති විරෝධී පදිංචි කිරීම සහ එලිපෙහෙලි කිරීම ඇතුළු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් පදිදුවින ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් ලෙස නම් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ ගොනු කළ නඩුව අද නැවතත් කැඳවුවා. එහිදී තීරණය කෙරුණේ පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන 12 වෙනිදා පැවැත්වීමටයි. අවතෙන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ මුවාවෙන් විල්පත්තු රක්ෂිතයට අයත් පරිවර රක්ෂිත අක්කර 3000ක් පමණ හෙළි කිරීම ආරම්භ වූයේ 2012 වර්ෂයේ සිටයි. මේ සම්බන්ධයෙන් පරිසර සංවිධාන ඍජුවම චෝදනා එල්ල කළේ එවකට නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙස රිෂාඩ් බදියුදින් අමාත්‍යවරයාටයි. මේ අනුව පරිසර යුක්ති කේන්ද්‍රයේ 2015 වසරේ මැයි මාසයේදී විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ආශ්‍රිතව වන රක්ෂිතවල නීති විරෝධී පදිංචි කිරීම සහ එලිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් වගෝත්තරකරුවන් ලෙස නම් කරමින් අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කළා. මෙම නඩුව අවස්ථා කිහිපයකදීම කැඳ වූ අතර අද දිනේදීත් අභියාචනා අධිකරණයේ හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවා. කෙසේ වෙතත් අද දිනේ විත්තිකර රිෂාඩ් බදියුදින් මහතා අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. විශේෂයෙන් අද දින නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනා අධිකරණයේ කරු විනිසුරුතුමන් විසින් මේ ඉතාමත්ම පරණ නඩුවක් බැවින් නඩු විභාගය සහ විශේෂයෙන් නඩුවට අදාළ විවාදය කඩිනම්ම සිදු කළ යුතු බවට තීන්දු කරලා නඩුවේ ඉදිරි කටයුතු පෙබරවාරි 12 වෙනි දින සිදු කිරීමටත් විශේෂයෙන් විවාදය එදින ආරම්භ කිරීමටත් දින නියම කරන ලැබුවා. විශේෂයෙන් මෙහිදී පරිසර යුක්ති කේන්ද්‍රයේ විසින් ඉල්ලීමක් කළා මෙම පෙත්සමේ ශීර්ෂය සහ විශේෂයෙන් වග උත්තරකරුවන් සංශෝධනය කිරීමට. ඒ අවස්ථාවේ රජයේ වෙනුවෙන් සිටි පාර්ශ්වයන් සහ විශේෂයෙන් රිෂාඩ් බදුද්දීන් මහතා වෙනුවෙන් සිටි පාර්ශ්වයන් එයට විරෝධය දැක්වුවා. ඒ අනුව අභියාචනා අධිකරණය විසින් එම වග උත්තරකරුවන්ගේ විරෝධතාවලට යටත්ව මෙම නඩුවේ ශීර්ෂය සංශෝධනය කිරීම සඳහා අවසර දුන්නා. ඒ අනුව එම කටයුතු පිරිසම්කරුවන් වෙනුවෙන් ඉදිරි දිනයට පෙර සිදු කරනු ලබනවා ඇති. මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා පොලිසියට කළ දැනුම් දීම පිළිබඳව නීතිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව හමුවට කැඳවා කරුණු විමසීමට පසුගියදා තීරණය වුණා. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වූ අතර නීතිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව හමුවට කැඳවීමට එම සභාවට බලයක් ඇති බව නීතිඥයින් පෙන්වා දෙනවා.
වැඩතහනමට ලක් වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල්ද ලිවේරා මහතා පසුගිය 23 වෙනිදා කොළඹ අපරාධ කොට්ටාශයට නියෝග කළා. මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කළ නියෝගය නීතියට පටහැනි අත්නෝමතික ක්‍රියාවක් බවට චෝදනා කරමින් පසුගිය සිකුරාදා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඉදිරිපිටදී නීතිඥවරුන් පිරිසක් නිහඬ විරෝධතාවයකද නිරත වුණා. නීතිපතිවරයාගේ මේ නියෝගය පිළිබඳව පාර්ලිමේන්තුවේදීද මෙලෙස අදහස් පළ වුණා. ඊනියා ස්වාධීන විවස්ථාදායක සභාපති ඒ විවස්ථාදායක සභාව අනුමත කරපු නීතිපතිතුමානේ දැන් මේ තාමත් ඒ නීතිපති ධුරේ ඉන්නේ. මොකද්ද එතුමගේ නම? මේ දප්පුල ලිවේරා. දැන් ඊයේ පෙරේද ඒ නීතිපතිතුමා කියනවා ගිහන් පිළපිටිය විනිශ්චයකාරතුමාව වහාම අත්අඩංගුවට ඇතුළට දාන්න කියලා. මම දන්නේ ඒ නීතිපතිතුමාට මොනව වෙලාද කියලා. රංජන රාමනායක මහත්තයා තමන්ට අධිකරණ ක්‍රියාදාමයට බලපෑම් කළා කියලා පැමිණිල්ල දාපු ගිහන් පිළපිටිය විනිශ්චයකාරතුමාව අත්අඩංගුවට ගන්න කියලා නියෝග කරනවා. පැමිණිල්ල කොහොමද හිරේ දාන්නේ? දැන් ගිහන් පිළපිටිය විනිසුරුතුමාව අත්අඩංගුවට ගැනීමෙන් වහම නොකර ඉන්නේ කියන නියෝගය ජනාධිපතිතුමා දුන්නා. ඒක වෙන්න ඉඩ හැරියා නම් ඒක මේ රටේ අධිකරණ ශිෂ්‍යයේ බරපතල වියවුලක්. මේ අතර නීතිපතිවරයාගේ මෙම නියෝගය පසුගිය සිකුරාදා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේද විශේෂ අවධානයකට ලක් වුණා. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කළේ කථානායකවරයා විසින් නීතිපතිවරයා කැඳවා මේ පිළිබඳව කරුණු විමසිය යුතු බවටයි. නීතිපතිවරයා කළ නියෝගය සම්බන්ධයෙන් නීතිඥවරුන් අද මෙලෙස අදහස් පළ කළා. මගේ විශ්වාසය හැටියට නීතිපතිතුමා ගිහාන් පිළපෙටිය මහාධිකරණ විනිශ්චයකාරතුමාව අත්අඩංගුවට ගැනීම සඳහා මේ කරපු නියෝගය නොකළ යුත්තක් කියන එක තමයි මගේ හැඟීම. මොකද හේතුව යමක් කරනකොට ඒ කරන ක්‍රියාවේ ප්‍රතිවිපාක ගැනත් අපි සොයලා බලන්න ඕන. ඔහුගේ කාලේ දිගටම විදේශීය බලවේග මේ රට අධිකරණයට විරුද්ධව විශාල පහරවල් එල්ල කළා. විදේශීය විනිශ්චයකාරවරු ලව්වා මේ රටේ යුද්ධය හා සම්බන්ධ නඩු විමසීම් කරන්න ඕනේ කියන මතය ඉදිරිපත් කළා. එවැනි තත්වයක් තියෙද්දී නීතිපතිතුමා මේ වගේ තීරණයක් ගැනීම ඉතාම කනගාටුදායකයි. ජනාධිපතිතුමා මෙහිදී යම් තීරණයක් දැනුම් දීලා තියෙනවා පොලිසියට. ඒ පිළිබඳ කමිටුවක් පත් කරලා ඒ කමිටුව හරහා තමන් විසින් කරනු ලබන ක්‍රියාව සිදු කරන්න කියලා. මේ තත්වය ඇතිවීමත් ඊට පසුව ව්‍යස්ථාදායක සභාවට නීතිපතිතුමා කැඳවීමත් අතර මා දකින්නේ ඉතා වැරදි ප්‍රවණතාවයක් ඇතිවේගෙන එනවා කියන එක. මේ රටට සුදුසු එකක් නෙමෙයි. මන්ද මෙහිදී වන්නේ ව්‍යස්ථාදායකයේ විධායකයේ සහ අධිකරණයේ කියන ස්ථාන තුනේ යම් ගැටීමක් ඇතිවීමක් සිදුවීමේ ප්‍රවණතාවයක් නැත්නම් එහි සලකුණු ඇතිවීම. මේ තත්වයට වඩා මා හිතනවා කළ යුතුව තිබුණේ මේ ගැන යම් ගැටලුවක් ඇතිවෙනවා නම් ඒ විනිශ්චයකාරතුමාගේ පාර්ශවයෙන් වහාම ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දීලා අධිකරණයෙන් අත්තිටුවීමේ නියෝගයක් ලබා ගැනීම. මා හිතන්නේ ව්‍යවස්ථාදායක සභාව විසින් පසුගිය අවස්ථාවල් වලදී ගරු නීතිපතිවරයා ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මා හිතන්නේ පැමිණිලි ලැබිලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රශ්න කිරීම සඳහා තමයි එතුමා කැඳවලා තිබෙන්නේ. මම හිතන්නේ පසුගිය නඩු කීපය තුළ සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිපතිවරයා මැදිහත් වීමක් වුණා. අප දිය හැකි වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් ලබාගෙන පුජ්‍යලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් උද්ගත වුණා. ඕනම නිලධාරියෙක් මම හිතන්නේ ව්‍යවස්ථාදායක සභාවට කැඳවීමේ හැකියාව තිබෙනවා. ඉන් පස්සේ මම හිතන්නේ ව්‍යවස්ථාදායක සභාව විසින් යම් නිර්දේශයක් ගරු ජනාධිපතිතුමාට දීමේ හැකියාව පවතිනවා. ඉකුත් අප්‍රේල් 21 වෙනිදා සිට වූ පාස්කු බෝම්බ පිපිරීම්වලට මුහුණ දුන් බොහෝ පිරිසක් තවමත් ඉන්නේ හැඬෝ කඳුලින්. මේ පාස්කු ප්‍රහාරෙන් බිඳුණු සිත් සොයා කටුවපිටිය ප්‍රදේශයේ කළ සංචාර
දේශපාලන සංවාද කලාව නව මානයකට ගෙනා නාලිය දේශපාලන සංවාද වැඩසටහනේ 29 වෙනි පියවර අද රාත්‍රී 10ට ඇරඹෙනවා. කෑගලු බාලිකා විද්‍යාලය බෙලියත්ත රොහුණු විජේබා ජාතික පාසල සහ බදුල්ල විශාකා බාලිකා විද්‍යාලය මෙවර නාඩිටෙක් වන පාසල් ත්‍රිත්වයයි. නිකිනි තාරින්දයා සමරසිංහ නාඩිටෙක් වන්නේ කෑගලු බාලිකා විද්‍යාලයේ නියෝජනයෙන්. උසස් පෙළ ගණිතංශයෙන් ඉගෙනුම ලබන ඇය විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායිකාවයි. ශ්‍රී ලාංකීය පාසල් දූදරුවන්ට හිමි වුණ අද්විතීය අවස්ථාවක් විදිහට මේ නාඩිය වැඩසටහන හඳුන්වන්න පුළුවන්. නාඩිය වැඩසටහන අනෙක් වැඩසටහන් ඉක්මවා යන්න හේතු වුණේ මේ නාඩිය වැඩසටහනින් ඉදිරිපත් වන්නේ දැයේ දරුවන් දරන ආකල්පය. වෙලියත්ත රොහුණු විජේපා විද්‍යාලයේ යසිරු රවිහංස නාඩිටෙක් වන තවත් දක්ෂයෙක්. වායු රයිෆල් අංශයෙන් කැපීපෙනෙන දක්ෂතා දක්වන යසිරු උසස් පෙළ ගණිතංශයෙන් අධ්‍යාපනය ලැබීමට වරම් ලබන්නේ ඒ සමර්ථ නවයක් සමගින්. ඉතාමත් දුෂ්කර ප්‍රදේශවල ඉන්න දරුවෝ ලෝකයට හඳුන්වල දීලා මේ කරන සේවය ස්වර්ණවාහිනී ආයතනයෙන් ඉතාමත් අපි අගය කළ යුතුයි. තමන්ගේ මතය ජනතාව අතර ගෙනියන්න හොඳම අත්වැරක් නාඩිය වැඩසටහන. KA ටිලුක්ෂි මදුභාෂිනී බණ්ඩාර උසස් පෙළ ජීවංශයෙන් ඉගෙනුම ලබන අතර ඇය නාඩියට එක්වන්නේ බදුල්ල විශාකා විද්‍යාලයේ නියෝජනයෙන්. නාඩිය වැඩසටහන කියන්නේ දරුවන්ට අදහස් ප්‍රකාශ කරන්න, දරුවන්ගේ සිතැඟි ප්‍රකාශ කරන්න ලබා දුන්නු අවස්ථාවක්. ඉතින් අපි පුන පුනා බලාගෙන හිටිය මේ වගේ වැඩසටහනකට කවද දෙන්නේ කියලා. ඉතින් ඒ අවස්ථාව අපිට ලබා දුන්නේ මේ ස්වර්ණවාහිනියක. මෙම දක්ෂ සිතුන් දෙදෙනාගේ ප්‍රශ්නවලට අද පිළිතුරු ලබා දෙන්නේ DV චාලක විජිත හේරත් සහ JC අලවතුල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්. මහබැංකු බැඳුම් කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාවෙන් චෝදනා එල වී ඇති පුද්ගලයින් වහා නීතිය හමුවට පමුණුන ලෙස කෝප් කමිටු හිටපු සභාපතිවරයා ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලා සිටිනවා. හිටපු කෝප් සභාපති සුනිල් හඳුන්නිති මහතා යොමු කළ ලිපියේ දැක්වෙන්නේ විශාල මුදලක් වැය කර සකස් කළ එම වාර්තාවෙන් නිසි ඵල ලබා ගැනීමට නම් එවැනි අධිකරණ ක්‍රියාමාර්ගයක වෙත යොමු වීම අත්‍යවශ්‍ය බවයි. අහිමිකර ඇති රැකියා යළි ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සේවකීන් පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට පැමිණියා. එලෙස පැමිණි කිහිප දෙනෙකුට ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු මුණ ගැසීමට අවස්ථාව හිමි වූ අතර පවතින ගැටලුවට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු මත පැවති විරෝධතාවය අවසන් වුණා. ලිඳුල ෆාමස්ටන් ප්‍රදේශයේ වෙළඳසැල් පෙළක ඇති වූ ගින්නකින් වෙළඳසැල් දෙකකට නිවසකට සහ ලොරි රථයකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. ඊ රාත්‍රිය ඇති වූ ගින්න මැඩ පැවැත්වීමට තලවකැලේ හා නුවරඑළිය යුද හමුදා කඳුරුවල සෙබළුන් සමග ලිඳුල පොලිසිය දැඩි පරිශ්‍රමයක් දැරීමටයි සිදු වුණේ. වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගයේ වැලිමඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ අසලදී බණ්ඩාරවෙල සිට පැමිණි වෑන් රථයක් ළඟම බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියකට මුහුණට මුහුණ ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණා.